ඒ වගේම මේ හිට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන සුජීව සේරසිංහ මහත්මයාට අයත්යයි කියන ජීප් රථයක් සම්බන්ධව නැවතත් ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. එම ජීප් රථය පොලිසිය භාරයට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා තියෙනවා අද දවසේදී. නමුත් ඒ අත්අඩංගුවට ගන්න යනකොට නැත්නම් පොලිසිය භාරයට ගන්න යනකොට සුජීව සේනසිංහ මහත්මයා විසින් මේ රථය අරගෙන එළියට අරගෙන ගිහිල්ලා තියෙනවා. කොහොමද මේකේ තත්ත්වය? මොකද්ද ඇත්තට මේ රථය නීති විරෝධී කියලා ඔප්පු වෙලා තියෙනවද? මොකද්ද පොලිසිය මේ වෙනකොට කියන? දැනට අධිකරණයේ මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. නමුත් අධිකරණ මුල් අවස්ථාවේදී වාහනය පරීක්ෂා කරන කිරීම සඳහා රජ්‍ය රථ පරීක්ෂකවරයාට ඉදිරිපත් කරන ලැබුවේ ඒ මාතා විසින්ම තමයි පොලිසිය ආරක්ෂාව යටතේ. නමුත් ඒ ජීප් රථය සුජීව සේනසිංහ මහතා භාරයෙන්ම තමයි තිබුණේ. නමුත් ගරු අධිකරණය මගින් නියෝග කරලා තිබුණා පොලිසියට ඒ භාරයට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව තමයි අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද ඒ නිවසට ගිහිල්ලා තිබුණේ ජීප් රථය අත්අඩංගුවට ගැනීම සඳහා ගරු අධිකරණ ඉදිරිපත් කිරීමට. නමුත් ඒ ජීප් රථයේ අවස්ථාවේ තිබිලා තිබුණේ නැහැ. ඒ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරයි. මොකද සමල්ලාට ඒ යන අවස්ථාවේම ජීප් රථය නොතිබුණාට එය ඒ නිවසින් පිටව ගිහිලා තිබුණා නම් පසු වෙලා එය මේ මොකද දෙදින හවස තමයි මේ ජීප් රථය ගේන්නට ගියේ. ඉතින් ඒ අවස්ථාවේ නිවසින් බැහැරව තියෙන්නට පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව සලකලා බලලා නිලධාරීන් අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරයි. මේදී මෙතෙක් කිසිම වාර්තාවක් මගින් වාර්තා තාම ලැබිලා නැහැ. විශේෂයෙන්ම රජයේ රස පරීක්ෂකවරයාගේ වගේම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තා මෙතෙක් ලැබිලා නැහැ. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් තවදුරටත් සොයා බැලීම් කරනවා. ඉතින් ඒ වාර්තා ලැබුණාට පස්සේ තමයි මේ තියෙන තත්ත්වය හරියට අනාවරණය කරගන්නට පුළුවන්. කෙසේ වෙතත් මීට අදාළ පවතින ලේඛන සහ මේ ජීප් රථය එක හා සමානද කියන එක තමයි විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන්නේ. මේ ජීප් රථය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන ලේඛනයේ සඳහන් ජීප් රථයද මේ තියෙන්නේ කියන එක තමයි අනාවරණය කර ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන්නේ. නමුත් ජීප් රථය ගන්නට යන අවස්ථාවේ ජීප් රථය තිබුණේ නැහැ. නමුත් ඒ සමයට නිවසෙන් බැහැර වෙලා තියෙනට පුළුවන් ඒ වෙලාවේ. නමුත් ඉදිරියේදී විමර්ශන කටයුතු කරනවා. ඒ මොකද අධිකරණයේ නියෝගයක් තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා. දැන් බැරි වෙලා හරි මේ ජීප් රථය අරගෙන ගිහිල්ලා හංගලා තිබුණොත් එහෙම මේ සුජීව සේනසිංහ කියන පුද්ගලයා වැරදකරුවෙක් වෙනවද අධිකරණයේ නියෝගයක් අනුව කඩගිරීම සම්බන්ධව? ඔව් එහෙම සංගවා තිබුණොත්. නමුත් දැනට අපිට එහෙම දෙයක් කියන්නට බෑ. මොකද මේ හවස තමයි මම කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ හවස තමයි නිවසට ගිහින් ඒ අනවස්ථාවෙම මොකද ජීප් රථය පරිහරණය කරන්න එපා කියලා නියෝගයක් ලබා දීලා තිබුණේ නැහැ. ඒ ජීප් රථය නිවසේ තබා තබන්න කියලා නියෝගයක් දීලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ ජීප් රථය දැනට පරිහරණය කරන අයට ජීප් රථය පරිහරණය කිරීමේ අවස්ථාව තිබුණා. ඒ නිසා සමහරට නිවසෙන් බැහැරව ගිහිලා තියෙනට ඇති. නමුත් ඒක අපි හරියටම කියන්නට බෑ. කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් ඒ අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිවි ගරු අධිකරණය මගින් ලබා දී තියෙන නියෝග අනුව.